ඉරිදා ප්‍රහාරයෙන් පසුව අපේ සංචාරක ව්‍යාපාරයේ විශාල පහරක් වැදුණා. අයි බලාපොරොත්තුනේ වැඩිම සංඛ්‍යාව මේ අවුරුද්දෙන් වැඩිම ආදායම් මේ අවුරුද්දේ ලබා ගන්න. නමුත් මේ තත්ත්වය නිසා ඒකට පහරක් වැදුණා. දැන් අපි පළමුවෙන්ම ආරක්ෂා තත්ත්වය දියුණු කරන්නට ක්‍රියා කරගෙන යනවා. ආරක්ෂාංශ කිව්වා අගෝස්තු මාසෙ තිබෙන මේ වැඩසටහන් වලට ආරක්ෂාව දෙන්න පුළුවන්. අපේ නුවර මහනුවර දළදා පෙරහැරටත් අනික් පෙරහැරවල් සියල්ලටමත් ඒ වගේම උතුරේ කොළඹයි පවත්වන සංදර්ශනයත් ඊට අමතරව කතෝලික සභාවෙන් පවත්වන තේවත්ත තලවිල මදු තියෙන ඒ පූජා ටිකත් අපි දැන් සාමාන්‍ය තත්වයකට පැමිණලා තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ගිය මාස දෙකේදී ලංකාවට සංචාරක ප්‍රමාණය වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. දැන් මම හිතන්නේ මේ මාසෙදී ගිය අවුරුද්දට ආවාගේ 150ක් 55ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක අපි ඉදිරියට ගෙනියන්න පුළුවන්. මේ සඳහා ගුවන්තොටුපළ ගාස්තු අඩු කරලා තියෙනවා. ඒ වගේම කාමර ගාස්තුත් අඩු කරලා තියෙනවා. අයි බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාව දැන් ආපහු සංචාරක ව්‍යාපාරයට විශේෂයෙන්ම ආරක්ෂා සහිත ඇති රටක් හැටියට දැනුවත් කරන්න. මේ කාලය තුලදී ලංකාව පිළිබඳ ලෝකේ විවිධ සංචාරක සංගරාවල තිබුණේ ලියවිලි එකකින්වත් අපිව අඩු කරේ නැහැ. පල්ලෙහාට දැම්මේ නැහැ. සමහර විට ඒ තත්ත්වයටත් වඩා ඉහළ තත්ත්වයකට දැම්මා. ඒ නිසා අපේ බලාපොරොත්තුව තියෙනවා දැන් සංචාරක ව්‍යාපාරේ මීටත් වඩා මේ මාස කීපයේදී අපිට යලිත් පරණ තත්ත්වයට ගේන්න පුළුවන් වෙයි කියලා.